ආයුබෝවන් ජයග්‍රාහි බොහොම ප්‍රබෝධවත් සුබෝදෑසනක් දුවේ පුතේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ වෙනුවෙන් අදත් අපි සෝදානම් ව්‍යාකරණ පාඩමකින් හමු වෙන්නට. අද අපේ ව්‍යාකරණ පාඩම සංධි. දැන හෝ නොදැන નિરાයාසයෙන් අපි සංධි ලේඛනයේදී වගේම භාෂණයේදී භාවිත කරනවා. හැබැයි පුතේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට ඉන්න ඔබ කොහොමද මේ සංධි නිසියාකාරව සිදුවෙන්නේ කියන එක අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. ඉහළ ප්‍රතිඵල ලබන්න නම්. ඒ නිසා අද අපි සූදානම් සිංහල පාඩමින් මේ පිළිබඳව ඔබට දැනුම ලබා දෙන්නට. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කරා දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ සිංහල අංශ ප්‍රධාන අරුණ බාලසූරිය ගුරුතුමාටත්, ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන විජයරත්න බණ්ඩාර ගුරුතුමාටත් ආයුබෝවන් සුබෝදෑසනක් ගුරුතුමනි. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි පාඩම ආරම්භ කරමු. මුලින්ම අරුණ ගුරුතුමා, අපි කොහොමද අද පාඩමට ප්‍රවේශය ලබා ගන්නේ? අද අපි මේ සංධි ගැන කතා කරනකොට සංධි පාඩම ගැන හැඳින්වීමක් කරනකොට මම හිතනවා මේ දුවල පුතාලාට මතක් කළොත් හොඳයි. අපේ භාෂාවේ තියෙනවා සුකෝච්චාරණය කියලා කාරණයක්. ඒ කියන්නේ විශේෂයෙන් අපි කතා බහ කරනකොට අපි කැමති කරදරයක් නැතුව කතා කරන්න. එහෙම නැත්නම් සුඛ උච්චාරණය, සුවයෙන් උච්චාරණය කරන්න. දැන් මේ හින්දා අපි සමහර ලවට අතිශයින් දීර්ඝ මේ යෙදුම් තියෙනවා අපි කෙටි කරනවා. දැන් අර ගොවියාගේ පුත් ගොවිපුත් ගොවියා පුත් වගේ. ඒ වගේම තමයි අපි තවත් කාරණාවක් තමයි දැන් අපි භාෂාවේදී වචන හසුරනකොට පද දෙකක් අපිට එකට ලං වෙනකොට සමහර වෙලාවදී මේ වචන දෙක අතර පොඩි අපහසුයක් වගේ එකක් දැනෙනවා කතා කිරීමේදී. ඒ වගේ අවස්ථාවලදී අපි එහෙම අපහසුතාවයට ඉඩ තබන්නේ නැතුව අපි ඒ දෙක එකතු කරන්න උත්සාහ කරනවා. එතකොට මේ දැන් නිශාන්ති හැඳින්වීමේදී කිව්වා වාගේ මේ භාෂණයේ නිතර සිදුවෙන දෙයක් මේක. අපි කතා බහ කිරීමේදී නිතර කරන දෙයක් වචන දැන් අපහසුවෙන් දැන් පොල් අත්ත කියලා නවත්තලා කතා කරන්න අමාරුයි. ඉතින් අපි බලනවා එතෙන්දී මේ තව ලකාරයක් එකට යොදන්න. ඒකට පොල් අත්ත කියවම ලේසි. ඉතින් ඒ වාගේ මේ සංධි ක්‍රියාවලිය අර සුකෝච්චාරණය සඳහා කරන ක්‍රියාදාමයක්. ඉතින් අපි භාෂණයේදී මුලින් මේක කරලා පසුව අපි ඔක ලේඛනයටත් එකතු කර ගන්නවා. ඒ නිසා අර අපිට හැඳින්වෙ හැකි මේ සංධි කියන්නේ භාෂණයේත් ලේඛනයේත් කරන දෙයක් හැටියට. මෙතෙන්දී භාෂණයේදී වචන අතර ඉඩ නොතබා කතා කිරීමත්, ලේඛනයේදී වචන අතර ඉඩ නොතබා ලිවීමත් සංධි ලෙස හැඳින්වුව හැකි අපිට. එතනදී අපි උදාහරණ ගත්තොත් එහෙම දැන් ඉදි ආප්ප කියන තැන ඉදි ආප්ප කියන එක අපිට කියන්න අපහසුයි. ඒ නිසා ඉදි ආප්ප නිරායාසයෙන් කියන්න අපි ඒ ඉඩ වචන අතර තියෙන අර දුරස්ත භාවය නැති කරලා ඉදි ආප්ප කියලා අපි කාර්යයක් එතනට දානවා. පොල් අත්ත පොල් ලත්ත කියලා අපි ලකාරයක් මැද්දට යොදනවා. මෙන්න මේ ක්‍රියාදාමයට අපිට සරලව කියන්න පුළුවන් සංධි කියලා. අපේ දුවල පුතාලා හුඟක් මේක මේ අමාරු පාඩමක් හැටියට සලකනවා, අපහසු පාඩමක් හැටියට සලකනවා. නමුත් මේක අපි නිතර දෙවේලේ කරන බව හිතනවා නම් මේ පාඩම අපහසු වෙන්නේ නැහැ. සහ මුලින් ඉඳලා ගැටලු ටික විසඳගත්තා නම් අපේ දරුවන්ට අපහසු වෙන්නේ නැහැ ගුරුතුමා. අපහසු වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් අපි මේක ව්‍යාකරණ පාඩමක් හැටියට හදාරේ යුතු නිසා අපි මේ සංධි පාඩම අපේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වන සිද්ධස්සඟරාව ඇසුරෙන් ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. සිද්ධස්සඟරාවේ දෙතැනක මේ සංධි හඳුන්වා තිබෙනවා. එක හැඳින්වීමක් තමයි පෙරපර වනන් නිසිවිදිනි ගලපුණු සඳනම් සඳෙව් මොහොර ඈගි. එතකොට සිද්ධස්සඟරාකරුවා ඒ විදිහට හඳුන්වනවා. එතන පෙර අපර වර්ණයන්ගේ ගැළපීම සංධි. එතන උදාහරණකුත් දෙනවා සිද්ධස්සඟරා කතෘ ස්වාමීන් වහන්සේ. සඳ එව් සඳෙව් මහ උර මහොර මොහොර වශයෙන්. එතකොට අර පෙර සහ අපර අකුරු සඳ සංඥක දාන්න එතන අපර එයන්න අතර සිදුවන ක්‍රියාදාමයක් හැටියට. මහ උර යහ ඌ අතර සිදුවන ක්‍රියාදාමයක් හැටියට. තවත් තැනක සිද්ධස්සඟරාවේ හඳුන්වනවා පෙරපර වනන් නිසිවිදිනි ගලපුණු සඳනම් වනලොප් අදෙස්
එහි ලැකියනු සරෙන් දන්නේ. මෙතැනදී සිද්ධාසංග්‍රහකරුවා පූර්වාපර වර්ණයන්ගේ අක්ෂරයන්ගේ නිසි ආකාරයෙන් ගැලපීම සන්ධි කියලා හඳුන්වලා වර්ණයන්ගේ ලෝපය, ඒ කියන්නේ අක්ෂරයන්වල ලෝපය සහ ආදේශය ආදී ලැකියනු කියන්නේ ලක්ෂණ අසුරෙන් ඒ දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. මෙතෙන්දී උත්සාහ කරන්නේ මේ වන ලොප් අදෙස් කියනකොට ඒ වර්ණයන් මේ පූර්ව සහ අපර අක්ෂර එකට එකතු වෙන ආකාර වෙනම හඳුන්වලා තිනවා. මෙතනදී ලෝපය සහ ආදේශය කියලා දෙකකින්. එතකොට දැන් මේ වචන අතර ඉඩ නොතබා කතා කිරීමේදී ලිවීමේදී අපි වටහා ගන්න ඕනේ සමහර තැන්වල අපි වචන නොකිය හරිනවා. දැන් ගොවියාගේ පුත් කිව්වා වගේ ගුරු උතුමා කියන තැන අපිට ගුරු උතුමා කියන කරදර වෙනකොට අපි උ නොකිය ඉන්නවා. එතකොට ලෝපය. එතකොට ඒ වගේ දැන් ආදේශ කරනවා. සමහරවිට මහා උපකාරී මහෝපකාරී. එතකොට අපි එතන උ වෙනුවට ඕ ආදේශ කරනවා. ඉතින් ඔය මේ සිද්ධාසංග්‍රහකරුවා පැහැදිලි කරන්නේ මෙන්න මේ වචන අතර ඉඩ නොතබා අපි කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේක ක්‍රමානුකූලව අපි මේ වැඩසටහනේ ඉදිරියේදී අපි මේ සන්ධි සිදුවන ආකාර ක්‍රමානුකූලව විමසා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අපි බණ්ඩාර මහතාට කියමු මේ සන්ධි සිදුවන ආකාර පැහැදිලි කරලා දෙන්න කියලා. ඔව්. අපේ සන්ධි සිදුවන ආකාරයේ සලකා බැලුවම සන්ධි සිදුවන ආකාරයේ කොටස් තුනක් යටතේ අපිට වෙන් කරගන්න පුළුවන්. එකක් ලෝප විදිය. ඊළඟ කොටස ආදේශ විදිය, ආගම් විදිය. එතනදී අපි ලෝපය කියනකොට සිද්ධාසංග්‍රහය කියන්නේ වනන් අනසුරු වීම ලොප්නම්. වර්ණයන්ගේ අනුච්චාරණය නැත්නම් නොකියා හැරීම අපි කියනවා ලෝපය කියලා. එතනදී ලෝපයක් නැවත කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මේ ලෝපය කොටස් කීපයකට බෙදෙනකොට පළවෙනි එක ආදි ලෝපය කියලා කියනවා. ආදි ලෝපයේදී අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ආභරණ බරණ කියලා කියනවා. දැන් වාක්‍යයක් එක්ක සම්බන්ධ කරොත් මම පොතක් අරගෙන එමි. ඒකේ මම පොතක් රැගෙන එමි කියලා අයන්න අයින් කරලා තියෙනවා. ඒ වගේ ලෝපය තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස හැටියට අන්තලෝපය. අන්තලෝපයේදී මග කියන වචනේ මං කියලා ගන්න පුළුවන්. දැන් ඒකෙදිත් වාක්‍යයක් හැටියට ගත්තොත් සිංහයා පාද සතරක් ඇති සතුන්ගේ රජාය. එතනදී සිංහයා පාද සතරක් ඇති සතුන්ගේ රජාය කියලා අපිට ගන්න පුළුවන්. එතනදී අන්තලෝපය. ඊළඟට මධ්‍යලෝපය කියන්නේ මැද. සසුන සස්න. මෙතනදී මහකසුප් තෙරණුවෝ බණ වදාර්ථි. එහෙනම් මහසුප් තෙරණුවෝ බණ වදාර්ථි කියලා ගන්න පුළුවන්. ඊළඟ ලෝපයේ ඉතුරු කොටස හැටියට පූර්වස්වර ලෝපය. පූර්වස්වරය ලොප් කිරීම. එහෙමනම් සඳ එව් සඳෙව් කියලා ගත්ත එකයි. ඊළඟට පරස්වර ලෝපය. පරස්වර ලෝපය කියන්නේ ගුරු උතුමා ගුරුතුමා කියලා පරස්වරය ලොප් කරනවා. මෙන්න මේ විදිහට ලෝපය ආකාර පහක් යටතේ වෙන් කරගන්න පුළුවන්. හොඳයි. මේ සන්ධි සිදුවන ආකාරය පිළිබඳවයි අපේ බණ්ඩාර ගුරුතුමා පැහැදිලි කළේ. ඊළඟට ආදේශ විදිහේදී සිද්ධ වෙන්නේ කොහොමද අරුණ ගුරුතුමා? ඔව්. ආදේශ විදිහේදී සිද්ධාසංග්‍රහකරුවාගේ පාඩයක් අපි ගත්තොත් වනක්කු ලොපා වනක්කු කිරීම අදේශනම්. වනක්කු ලොපා වනක්කු කිරීම අදේශනම්. ඒ කියන්නේ වර්ණයක් අපි දැන් ලෝපය හඳුනාගත්තනේ. ලෝපය කියන්නේ නොකියා ඉන්න එක. දැන් අපි පොතක සන්ධි ලිනකොට අපි අකුරක් මෙහෙම ඉරකින් කපනවා තමයි. සමහර අපේ දරුවෝ ඒක අකුරු කපලා අපි කතා කරනවා කියලා වගේ හිතනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ ලෝපය කියන්නේ වර්ණ අනුච්චාරණය කිරීම. නොකියා ඉන්න එක. නොකියා සිටීම. එතකොට ආදේශයේදී වෙන්නේ වනක්කු ලොපා වනක්කු කිරීම. ඒ කියන්නේ වර්ණයක් අපි නොකියා හැරලා ඒ වෙනුවට වෙනත් වර්ණයක් එතෙන්ට යොදන එකයි. දැන් අපි සරල උදාහරණ ගත්තොත් සැරිපුත් සැරියුත් කියන එක ගත්තම දැන් සාරිපුත්‍ර සැරිපුත් දැන් ඔබට පේනවා ඒ අක්ෂරයේ ප අක්ෂරය. එතකොට ප අක්ෂරය ය අක්ෂරය බවට පත් කළා සැරිපුත් සැරියුත් කියන. එතකොට වනක්කු ලොපා අකුරක් නොකිය
අකුරක් ඒ වෙනුවට ඇතුළත් කිරීම තමයි ආදේශය කියන එක හඳුන්වලා තියෙන්නේ මේ ආදේශ විදිය. ඒ වගේම අපි ගත්තොත් ආගම් විදිය, ආගම් විදිය හඳුන්වලා තින්නේ වනක්කු නිසා ඔහු නොලපා වනුවේ අදේශනම්. වනක්කු නිසා, ඒ කියන්නේ වර්ණයක් ඇසුරු කරගෙන. එතන නිසා කියන්නේ නිස්රය, නිස්රය කියන්නේ ඇසුර. එතන වර්ණයක් ඇසුරු කරගෙන ඒ අක්ෂරය ලොප් කරන්නේ නැතුව අකුරක් යොදනවා. දැන් උදාහරණකින් තමයි මේක පැහැදිලි කරන්න ඕනේ. දැන් වි අවුල් කියන පදයේ සන්ධි වෙන ආකාර බැලුවොත් දැන් එතන තියෙන්නේ පද දෙක වි සහ වි කියන උපසර්ගයයි අවුල් කියන නාම පදයයිනේ. එතකොට වි අවුල් කියන මැද්දට පිටින්ම ගේනවා අක්ෂරයක් ය අක්ෂරය. හැබැයි ඒ අක්ෂරය එන්නේ වනක්කු නිසා. ඒ කියන්නේ අක්ෂරයක් ඇසුරු කරගෙන. ඒ එන අක්ෂරය හැම විටම ව්‍යංජනයක්. ඒ ව්‍යංජනේ එන්නේ පසුපදයේ මුල තියෙන ස්වරය සම්බන්ධ කරගෙන. ඒ ඇවිත් එකට සම්බන්ධ වෙනවා. එතකොට අමුතුවෙන්ම අකුරක් පිටතින් පැමිණෙන එකට තමයි ආගම කියලා කියන්නේ. ඒ වගේම අපිට ගන්න පුළුවන් ආරෝපණ විදිය. ආරෝපණ විදිය කියන්නේ පෙරපදේ අගෑති ගාත්‍රාක්ෂරය නැත්නම් ගාත්‍රාක්ෂරය නැත්නම් හල් අකුර පසුපදේ මුල ඇති ස්වරය සමග එක්කොට ගැලපීම ආරෝපණය. මේ සිද්දස්සගරාවේදී අපි මේ විදිහට පැහැදිලි කරනකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මලසුන කොහොමද විසන්දි වෙන්නේ? මල් අසුන. එතනදී පූර්ව පදේ අග තියෙනවා අලයන්, පසුපදේ මුල තියෙනවා අයන්න. අලයන්යි අයන්නයි එකතු වෙලා ල හැදිලා මලසුන බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ආරෝපණ විදිය අපි වෙන් කරගන්නේ. හොඳයි. මේ ඇවිල්ලා දුවේ පුතේ අපේ සන්ධි සිදුවන ආකාර ප්‍රධාන ආකාර තුනයි. එහෙම නැත්නම් අපේ පාඩමේ පදනම ගුරුතුමා. අපි දැන් සූදානම් මින් ඉදිරියට මොනවද ඔබ අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවධානය යොමු කළ යුතු සන්ධි? මම හිතන විදිහට සන්ධි 10ක් අපිට තිබෙනවා. ඒ සන්ධි පිළිවෙලට අපි අද පාඩමේදී ඔබට ඉගෙන ගන්නට අවස්ථාව ලබා දෙන සූදානම්. බණ්ඩාර ගුරුතුමා, අපි ආරම්භ කරන්නේ කුමන සන්ධියෙන්ද? දැන් අපි සන්ධි 10 අපි වෙන් කරගන්නවා කොටස් හතරක් ඇටියට. එතනදී ආරෝපණය, ලෝපය, ආදේශය, ආගමය කියලා. එතනදී මේ සන්ධි 10 ආරෝපණය කරන සන්ධිය හැටියට අපි ගන්නවා ස්වර සන්ධිය. එතනදී ස්වර සන්ධිය ආරෝපණ සන්ධියක් බවට පත් වෙනවා. වගේම ලෝපය කියන්නේ ලොප් කිරීම. එතන ලොප් කරනවා පූර්වස්වර ලෝපය, පරස්වර ලෝප, ගාත්‍රාක්ෂර ලෝප, දිත්ත රූප. මෙතනදී මේ කොටස් හතර ලෝපය හැටියට යොදා ගන්නවා. මෙතනදී ඔබ මේ ඔබ දකින කොටස් ටික වෙන්වෙන් වශයෙන් එකතු කරලා හදාගත්තම ඉතාමත්ම පැහැදිලි වෙනවා. පළවෙනි රූප රාමියෙන් ඔබ දැක්කේ ආරෝපණ කොටස, දෙවෙනි එකෙන් ලෝපය කොටස, තුන්වෙනි එක ආදේශය. ආදේශය කියනකොට ස්වරාදේශය, ස්වරයක් ආදේශ වීම. ගාත්‍රාදේශය, එතනකට ස්වරාක්ෂර හෝ ගාත්‍රාක්ෂර ආදේශ වෙනවා. ඊළඟට පූර්ව රූප සන්ධිය, පර රූප. මේ කොටස් දැන් එතන සන්ධි 9ක් වෙන් කරගෙන තියෙනවා. ආරෝපණ සන්ධිය, ලෝපය, ආදේශය හැටියට. ආගම සන්ධිය කියන්නේ පැමිණීමක්. මෙතනදී පැමිණීමේදී අපි යොදා ගන්න පුළුවන් සන්ධිය ආදේශය හැටියට ස්වරාදේශ සන්ධිය, ගාත්‍රාදේශ, පූර්ව රූප, පර රූප. ඊළඟට ආගම හැටියට ආගම සන්ධිය. ආගම කියන්නේ පැමිණීම, අලුත්ම අක්ෂරයක් පැමිණීම හැටියට අපි ගන්න පුළුවන් මේ ආගම සන්ධිය පැමිණීම. ඇත්තටම ගුරුතුමා හරිම පහසුයි. දැන් අපේ දරුවෝ හැමතිස්සම කියන දෙයක් තමයි අරුණ ගුරුතුමා, සන්ධි නම් හරි අමාරුයි, ඒ ප්‍රශ්නෙට නම් උත්තර ලියාගන්නක ලේසි නෑ කියලා. හැබැයි මට හිතෙන විදිහට අපේ ගුරුතුමන්ලා මේ ටික සන්ධි සිදුවන ආකාරය අනුව බෙදාගත්තාම දුවේ පුතේ ඔබට පුළුවන් නම් ඔබ පාඩම් කරන මේසෙ ළඟ හරි මේ සන්ධි සිදුවන ආකාර තුනට අනුව මේ සන්ධි 10 බෙදාගෙන ප්‍රදර්ශනය කරගන්න පුළුවන් නම් ඔබේ පාඩම් කරන මේසෙ ළඟ කවමදාවත් ඔබට සන්ධි වලින් අහන ප්‍රශ්න වර්ධින එකක් නෑ. හොඳට අවධානය යොමු කරන්න. අපි දැන් සූදානම් වෙන්නේ අපේ සන්ධි 10 පළවෙනි සන්ධිය පිළිබඳව කතා කරන්න. අරුණ ගුරුතුමා, පළමුවෙනි සන්ධිය තමයි අර ආරෝපණ විදිය ඇතුළත් වෙන සන්ධිය. එතකොට එක තමයි සරලම මේ සන්ධි සිදුවන ආකාරය. ඒ කියන්නේ පැහැදිලිව කිව්වොත් එහෙම මේ
වචන දෙකක් එකට එකතු වෙනකොට පද දෙකක් එකට එකතු වෙනකොට පෙරපදයේ අග හල් ලකුරක් තිබිලා පසුපදයේ මුල ස්වරයක් ආවොත් ඒ හල් ලකුරයි ස්වරයයි එකට එකතු වෙනක සාමාන්‍ය ස්වභාවයක්. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අපි කියන්නේ ඒ ආරෝපණය කියන්නේ. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරයක් ස්වරයකට ආරෝපණය වීම සිදුවන සන්ධි. ඒක නිසා තමයි අපි මේ ආරෝපණ ක්‍රමය කියලා කිව්වේ. එතකොට මේ ස්වර සන්ධි අපි නිර්වචනයක් හැටියට ගත්තොත් පද දෙකක මුල් පදයේ අග ඇති ගාත්‍රාක්ෂරය නැත්නම් ව්‍යංජනය එහෙමත් නැත්නම් හල් ලකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එක්කොට ගැලපීම. දැන් හොඳට බලන්න මේ උදාහරණ දිහා. පද දෙකක් එනවා උපන් උපන්. එතකොට මේ උපන් උපන් කියන පද දෙකේ පෙරපදයේ අග තියෙනවා ගාත්‍රාක්ෂරයක් හල් ලකුරක්. පසුපදයේ මුල තියෙන ස්වරයක්. ඒ හල් අකුර පසුපදයේ මුල තියෙන ස්වරය සමග එකතු වෙලා නු බවට පත් වෙලා උපන් උපන් කියන විදිහට සන්ධි වෙනවා. ඒ අපි තවත් උදාහරණයක් තන බැලුවොත් වයස් ඇති වයස් ඇති. වයස් ඇති වයස් ඇති. එතකොට ඔබට පේනවා පෙරපදයේ අග ඇති ව්‍යංජන අක්ෂරය පසුපදයේ මුල තියෙන ඈ ස්වරය සමග සම්බන්ධ වීමෙන් ස කියලා සන්ධි වෙලා වයස් ඇති විදිහට ඒ ගැළපීම සිදු වෙනවා. මේක තමයි ස්වර සන්ධි. ඒ වගේම හිත ඇති මුල් පදයේ අග ඇති ගාත්‍රාක්ෂරයේ හල් ලකුර හල්තයන්න පසුපදයේ මුල ඇති ස්වරය ඇයන්න ඒ ගාත්‍රාක්ෂරය සහ ස්වරය ඒ ගාත්‍රාක්ෂරය ස්වරයට ආරෝපණය වෙලා ත අකුර හැදිලා හිත ඇති කියලා හැදෙනවා. එතකොට දැන් ඔබ ඔබට පුළුවන් මේ පහතින් පේන උදාහරණ අරගෙන ඒ පහත තියෙන උදාහරණ වලිනුත් මේ විදිහට මේ සන්ධිය ඔබට පුළුවන් කඩදාසියක් අරගෙන සන්ධි වෙන ආකාරය බලන්න. මේකයි රටාව. හොඳයි බණ්ඩාරගුරුතුමා, අපි දෙවෙනි සන්ධිය පිළිබඳව කතා කරමු. දෙවෙනි සන්ධියේදී පූර්වස්වර ලෝප සන්ධිය. එතකොට අපිට වචන දෙක කියනකොටම අපිට පැහැදිලි වෙනවා පූර්ව ස්වර ලෝප සන්ධිය. එතකොට වචන මුල් පදයේ සහ පසු පදයේ අතර බැලුවෙන් පස්සේ පූර්ව පදයේ තියෙන ස්වරය ලොප් වෙන සන්ධිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ස්වරය ලොප් කොට ඉතිරිවන හල් ලකුර එහෙම නැත්නම් ව්‍යංජනය පසු පදයේ මුල ඇති ස්වරය සමග එක් කිරීම තමයි පූර්වස්වර ලෝප සන්ධිය කියලා කියන්නේ. දැන් අපි ගන්නවා වචනයක් මැදගිල්ල. ඒක විසන්ධි වෙන්නේ කොහොමද? මැද ඇඟිල්ල. ඊට පස්සේ අපි මේකේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. දැන් මැද කියන තැන දයන්නේ අල් දයන්නයි අයන්නයි තියෙනවා. එතකොට මැද් අ ඇඟිල්ල. එතනදී පූර්වස්වරය මොකද්ද? මැද කියන එකේ අ ස්වරය. අ ස්වරය ලොප් වෙලා ඉතිරි වෙන අල් දයන්නයි අයන්නයි එකතු වෙනවා. එතකොට මැදගිල්ල බවට පත් වෙනවා. ලේසිම ක්‍රමයකට ඊළඟට අපි තව වචනයක් ගන්නවා නැනැති. නැන ඇති. එතනදී පූර්වපදයේ තියෙන නයන්නේ ස්වර වෙන් කරනවා. එතනදී නැන් එකතු කිරීම අ එකතු කිරීම ඇති. එතනත් ස්වරය ලොප් කරනවා පූර්වස්වරය. මොකද පූර්වස්වරය අ. එහෙනම් අල් නැන්නයි ඇන්නයි එකතු වුනම නැනැති බවට පත් වෙනවා. ඊළඟට සුර ඉඳු. සුර අ ඉඳු. එතනදීත් ර කියන එකේ අල් රයන්නයි අයන්නයි වෙන් කරලා අ ලොප් කරා අල් රයන්නයි ඉයන්නයි එකතු වුණා රී බවට පත් වුණා සුරිඳු බවට පත් වුණා. ඒ වගේ වචන ටිකක් ගත්තොත් දිනි සුරු. දිනි සුරු. ඒකත් දින ඉසුරු. ඊළඟට දකුණත. දකුණු අත. දකුණත. ඊළඟට සුරත. සුරු අත. එතනදීත් දැන් දකුණත කිව්වොත් දකුණු අත. එතනදී වෙන් වෙන්නේ කොහමද? දකුන් අ නැත්තම් අ ගන්න පුළුවන් නැත්තම් උ. දකුන් උ අත උ ලොප් වෙලා එතනදී අල් නැන්නයි අයන්නයි එකලා එකතු වෙලා න බවට පත් වෙලා දකුණත බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි පූර්වස්වර ලෝපය අපි විග්‍රහ කරන්නේ. හොඳයි. ඊළඟට ගුරුතුමා. ඔව්. ඊළඟට තියෙන්නේ මේ ලෝප ආකාරයේ දෙවෙනි, ඒ කියන්නේ පරස්වර ලෝප සන්ධිය. පරස්වර ලෝප සන්ධිය නම් දුවල පුතාලට හුඟක් පහසුයි කියලා හිතෙයි. සන්ධිවන
අර දෙපදේ පසුපදේ මුල තියෙන ස්වරය. සන්ධි වන දෙපදේ පසුපදේ මුල තියෙන ස්වරය ලොප් කරලා. ඒ කියන්නේ නොකිය හැරලා ඉතිරි පදයකට ගැළපීම තමයි මේකෙන් කරන්නේ. එතෙන්දී ගුරු උතුමා කියලා පද දෙක අපි වෙන් කරපුවාම පසුපදේ මුල තියෙන උ ස්වරය අපි නොකිය හරිනවා. එතකොට ඉතිරි පද ගැළපුණාම ගුරුතුමා වෙනවා. එතකොට මේ දැන් මේ සන්ධි පැහැදිලි කරන ගමන් මම මතක් කරන්න කැමති මේවා කඩදාසි වල කරන දේවල් නෙමෙයි. දැන් අපි ගුරු උතුමා කියන වචනේ මුලින්ම භාවිත කරන්න ඇති ගුරු උතුමා. එතකොට ගුරු උතුමා කියලා අපි නිතර උච්චාරණය කරනකොට අර ඌ ස්වරය කරදරයක්. ඒ නිසා ගුරු උතුමා කියන එකේ ඉබේම අර ඌ ස්වරය නොකිය සුකෝච්චාරණයෙන් ගුරුතුමා කියන අපි පෙළඹෙනවා. දැන් පිළි උතුරු කියන එක ගත්තාම පිළි උතුරු කියලා අපි බෙදනකොට අර අපිට මැද එනවා පොඩි අවහිරයක් පිළි උතුරු. එතකොට අර පිළි උතුරු ඌ නොකිය හැරියාම ලොප් කරපුවාම පිළිතුරු කියලා කියනකොට අපිට පහසුවක් වෙනවා. එතකොට මේ පරස්වර ලෝපසන්ධිය අපි දිනපතාම සිදු කරන එකක්. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මිනි අබරණ අපිට පහසුයි අයන නොකිය හිටියාම. එතකොට මිනි බරණ අර පසුපදේ මුල තියෙන ආකාරය අපි නොකිය හරිනවා. එතකොට මිනි බරණ වෙනවා. ඒ වගේම තමයි මේ අනු අරුත් කියනකොට අපිට අපහසුයි අර අයන්න. අනු අරුත් කියන එකේ නැවතිලා කියන්න වෙනවා. ඒකට ඒ නිසා අර පසුපදයේ මුල තියෙන ආ ස්වරය නොකිය හැරලා අනුරුත් කියලා එකතු කරනවා ලේසි. දියත අත කියන එක දැන් අපහසුයි කියන්න. දියත සතරත දැන් සතර අත අපිට ලේසි සතරත කිව්වහම. ඉතින් ඒ වගේ. ඒකම බුදු අකුරු සමහරලාට මේ බුදු අකුරු කියන වචනේ තේරුම දරුවනේ දැන් ඔය මේ සන්ධි පාඩමේදී ඉතාම වැදගත් කාරණා තමයි මේ වචන වල තේරුම එහෙම දන්නේ නැත්නම් සන්ධි කරන්න බෑ. දැන් බුදු අකුරු කියන එක බුදු කුරු කියන වෙන්නේ කොහොමද කියන එක දැනගන්න මේ ඒ වචනේ මොකක්ද කියලා දැනගන්න. එතකොට බුද්ධ අංකුර කියන්නේ අපි බෝධිසත්වයන්ට. තව බුදු වීමට මුල් පුරන. එතකොට දැන් බුදු අකුරු සිදුහත් කියලා කියනකොට අර ආ හරි කරදරයක් වෙනවා. එතකොට මේ පසුපදේ මුල තියෙන ආසරය ලොක් කරලා අපිට බුදු කුරු සිදුහත් කියලා කියනකොට පහසුවක් දැනෙනවා. මම හිතන්නේ ඔබට දැන් දැනෙන්න ඇති මේ පරස්තර ලෝපසන්ධිය කියන එක කොයිතරම් පහසු ක්‍රමයක්ද කියලා. හොඳයි. වචන පිළිබඳවත් පොඩ්ඩක් දැනුම ලබා ගන්න එක ඒ පිළිබඳව අවධානය යොමු කරන එකත් වැදගත් කියලායි අපේ ගුරුතුමා පැහැදිලි කළේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ගාත්‍රාක්ෂර ලෝපසන්ධියට. ඔව්. ගාත්‍රාක්ෂර ලෝපය කියනකොට ගාත්‍රාක්ෂර කියනකොට අපිට එකෙල්ලේ පැහැදිලි වෙනවා ගාත්‍රාක්ෂරයක් කියන්නේ ව්‍යංජනාක්ෂරයක්. එතකොට සන්ධිවන පද දෙකේ පෙරපදේ අග තියෙන ගාත්‍රාක්ෂරය ලොප් කරනවා. එතනදී මතකට එනවා අපිට සංඥකේ. ඒ කියන්නේ නාසිකයේ අක්ෂරයක කොටසක් එන්නේ. එතකොට ගාත්‍රාක්ෂරය ලොප් කරලා ඉතිරිවන අර්ධ නාසිකයේ සම්පූර්ණ බවට පත් වෙනවා. නැත්තම් අර සංඥකේ නැත්තම් බිന്ദු භාගයේ වෘති වෙබවට පත් වෙනවා. වෘති වෙනවා කියන්නේ දීර්ඝ වෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම ගංතෙර කියන එක විසන්ධි වෙන්නේ කොහමද? ගඟතෙර. එතනට ගඟතෙර කියනකොට ගයන්නයි අර්ධනාසිකයයි අල්ගයන්නයි අයන්නයි තමයි තියෙන්නේ. එතෙන්දී අල්ගයන්නයි අයන්නයි නැත්තම් ග අක්ෂරය ලොප් කරලා ගයන්න බිന്ദු භාගයේ තෙර. මේ බිന്ദු භාගයේ සම්පූර්ණයක් බවට පත් වෙනකොට ගං තෙර බවට පත් වෙනවා. ඊළඟට ඔබට ටිකක් අපහසුයි කියලා හිතන වචනයක් තමයි කොළඹ තොට. එතකොට කොළඹ තොට විසන්ධි වෙන්නේ කොළඹ තොට. මෙතෙන්දී ඔබට පැහැදිලිව පේනවා අල්මයන්ට යටින් මේ පොඩි ඉලක්කමක් දාලා තිනවා. ඒ විදිහට අපි මෙසේ යොදන්නේ ඔබට තව ටිකක් පැහැදිලි වීම සඳහා. එතනදී කොළඹ එකේ අල්බයන්නයි අයන්නයි තියෙනවා. එහෙමනම් කොළඹ තොට එතනදී ලොප් වෙන්නේ අල්බයන්නයි අයන්නයි. ඉතුරු වෙන්නේ අල්මයන්. එහෙනම් අපි කොළඹ තොට කියලා හදා ගන්නවා. ඒ වගේම තමයි දැන් මිහින්තලය කියන එක මිහින්තලය කියලා කියනවා. අල්නයන්න ශබ්ද කරනවා බිඳුව ශබ්ද කරනවා. එතනදී මිහින්තලය කියන්නේ මිහිඳු තලය. නැත්තම්
මිහිඳු තලා මිහින් තලා කියනවා. ඊළඟ නෙළුම් මල් නෙළඹු මල්. එතනදිත් අර ආකාරයටම අක්ෂරයේ ලොප් වෙලා නෙළඹු මල් නෙළුම් මල් බවට පත් වෙනවා. හොඳයි අරුණකරතුමා, ද්විත්ව රූප සන්ධිය අපි ඊළඟට කතා කරන්නේ. ඔව්, ද්විත්ව රූප සන්ධියේදී සිදු වෙන්නේ අපි සන්ධිය කරන්නට ගන්න මේ පද දෙක එකට එකතු වෙනකොට ඇතැම් තැනකදී අපිට මේ ඒ පද දෙක වෙන වෙනම උච්චාරණය කිරීමේදී පහසුවක් වෙනවා. ඒ පදවල පෙර පදයේ අග තියෙන හල් ලකුරු ද්විත්ව කිරීමේ අපි අර මුලින්ම කතා කරපු පොල් අත්ත උදාහරණ ගත්තොත් එහෙම ඒ පොල් අත්ත කියන එකේදී පොල් අත්ත කියලා නැවතිලා උච්චාරණය කිරීමේ අපහසුතාවක් තියෙනවා. අපි එතෙන්දි කරන්නේ අර පොල් ආයිත් ල් දාලා අත්ත කියනවා. එතකොට අර සන්ධිවන පද දෙකේ පෙර පදයේ අග ඇති හල් ලකුර දෙකක්කට ද්විත්ව කරලා පසුපදේ හා ගැලපීම තමයි මේ ද්විත්ව රූප සන්ධිය කියලා කියන්නේ. දැන් ඔබට පේන උදාහරණ පොත් අල්මාරිය අපි නිතරම භාවිත කරන වචනයක්. එතෙන්දි අපිට පොත් අල්මාරිය කියන බලන්න ඔබ උච්චාරණය කරලා බලන්න පොත් අල්මාරිය කියනකොට පොත් අල්මාරිය කියලා අපිට කියවෙන්නේ නැහැ. පොත් අල්මාරිය කියලා තමයි කියවෙන්නේ. පොත් අල්මාරිය කියලා. ඒ කොහොමද මේ හැදෙන්නේ? පොත් කියන වචනේ පෙරපදයේ අග තියෙන අර හල් තයන්න ඒ හල් ලකුර නැවත සැරයක් අපි යොදනවා. එතකොට පොත් ආයිත් අල්මාරිය වෙනවා. එතකොට මේක සන්ධි වෙනකොට පොත් අල්මාරිය වෙනවා. ද්විත්ව වීමක් ඔබට දකින්න පුළුවන්. ඒ වගේම පොල් අත්ත පොල් ල් අත්ත. ඒ වගේම අපිට තවත් උදාහරණ ගත්තොත් එහෙම දැන් සල් උයන සල් ලුයන වෙනවා. වල් ඌරා වල් ල් ඌරා වල් ඌරා වෙනවා. එක තැනකදී මේක ඔබට හොඳට වැටහුණා නම් මේ ද්විත්ව රූප සන්ධියේදී පොඩි ලොප් වීමකුත් තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අත්ෙන් කියන වචනේ හැදෙනකොට අතු එන් කියන එක තමයි පද දෙක. එතකොට අත් ඌ එන් ඒ ඌ ලොප් වෙනවා. ඒ ඌ ලොප් වෙලා අත් ඉතුරු වෙනවා. ආයිත් ඇවිල්ලා එන් සමග එකතු වෙලා තෙන් වෙනවා. එතකොට අත්ෙන් කියලා සන්ධි වෙනවා. එතකොට එතන පොඩි ලෝපිකුත් තියෙනවා. දැන් මේ සරලම තැන තමයි පොත්තල් මරිය පොල් අත්ත වගේ පද. නමුත් මතක තබා ගත යුතුයි සමහර තැනක අර වගේ හල් ස්වරූපිකුත් මේ ලෝප ස්වරූපිකුත් එකතු වෙලා මේ ද්විත්ව රූප සන්ධිය සිද්ධ වෙනවා. හොඳයි, ඊළඟට අපි ස්වරාදේශ සන්ධියයි කතා කරන්නේ. ස්වරාදේශ සන්ධිය කියනකොට ස්වරයක් ආදේශ වීම. කොහොමද? සන්ධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති ස්වරයක් පසුපදයේ මුල ඇති ස්වරයක් වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ කොට ගැලපීම තමයි ස්වරාදේශ සන්ධිය කියන්නේ. ඒ කියන්නේ අක්ෂර දෙක වෙනුවට වෙනත්ම අක්ෂරයක් එනවා. මේක සිදුවන ආකාරය අනුව කොටස් හතරකට අපිට බෙදන්න පුළුවන්. ඒකෙදි ආ ඊ වෙනුවට ඕ ඕ ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම අ ඊ වෙනුවට ඒ ඒ ආදේශ කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ අ වෙනුවට ඈ ආදේශ කරන්නත් පුළුවන්. ඒ වගේම සමාන ස්වර දීර්ඝයක් දීර්ඝ කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සහෝදර සහ උදර. එතකොට සහ කියනකොට සහ හ කියන එකේ අල්හයන්නයි අයන්නයි උදර. අ ඌ දෙක වෙනුවට අර මුලින් කියපු ආකාරයට ඕ ස්වරය ඇවිල්ලා ස ඕ දර සහෝදර බවට පත් වෙනවා. ඊළඟට සුරි සුරේන්ද්‍ර සුර ඉන්ද. එතනදී සුර් අ ඉන්ද්‍ර. එතනදී සුර් ර කියන එකේ අල් රැන්නයි අයන්නයි වෙන් කරා. එතනදී අ ඊ දෙකට ඒ ආදේශ වෙනවා. එහෙනම් සුරේන්ද්‍ර බවට පත් වෙනවා. මෙතනදී අපි ස්වරාදේශයේ අ ඌ වෙනුවට ඕ ඕ පැමිණෙනවා වගේම දැන් දීර්ඝ කිරීමක් හැටියටත් කරන්න පුළුවන්. කොහොමද? කාරණා කාරණා කියනවා.
එතනදී විසඳි වෙන්නේ කොහොමද? කාරණා අකාරණ. ඒකෙදී කාරණ අකාරණ ආ දෙක ආ බවට පත් වුණා. එතකොට අපි කියනවා කාරණා කාරණා කියලා. අන්න මේ විදිහට දීර්ඝ කරලත් හදාගන්න පුළුවන්. ඊළඟට ඊ වෙනුවට ඒ ආවා මහා ඉන්ද්‍ර මහේන්ද්‍ර කියලා. ඊළඟට ඈත ඒ අත. එතනදීත් ඒ දෙකට ඈ බවට පත් වෙලා ඈත කියලා හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්වරාදේශ සන්ධිය යොදාගන්න පුළුවන් අපිට. හොඳයි, අපි සන්ධි වලින් දැනට සන්ධි 6ක් පිළිබඳව කතා කළා. ඊළඟට අපි කතා කරන්නේ 7 වෙනි සන්ධිය විදිහට ගාත්‍රාදේශ සන්ධිය. අරණගුරුතුමා. ඔව්. ගාත්‍රාදේශ සන්ධියේදී අර මෙතෙක් අපි කතා කළේ ස්වරයක් ආදේශ වීමනි. එතකොට ගාත්‍රාදේශ සන්ධියේදී වෙන්නේ ගාත්‍රාක්ෂරයක් ආදේශ වීමක්. එතකොට අපි නිර්වචනය අරගත්තොත් එම සන්ධි වන පද දෙකේ තිබෙන මේ ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් ආදේශ වීම තමයි මෙතෙන්දී සිදු වෙන්නේ. එතකොට දැන් සන්ධි පද දෙක ගත්තහම, පදවන දෙකක් ගත්තහම අපි සිත් කම් කියලා අපි ගත්තොත් එහෙම සිත් කම් කියව චිත්‍ර කර්ම. චිත්‍ර කර්ම කියන වචනයෙන් එන මේ සිත් කම් කියන එක ගත්තහම දැන් ඔබට මේ පුරුදු ඇති අපි සිත්තම් කියලයි මේ අපි භාවිත කරන්නේ. එතකොට සිත්කම් කොහොමද සිත්තම් වුණේ කියන එක බැලුවොත් ඔබට පේනවා අර සිත්කම් කියන පද දෙකේ එක අක්ෂරයේ එහි තියෙන ස්වරයත් සමග දැන් අල් කයන්නයි අයන්නත් එක්ක එක්කම් කියන එකේ අර අල් කයන්න කියන ගාත්‍රාක්ෂරයට හල් තයන්න කියන ගාත්‍රාක්ෂරය ආදේශ වෙනවා. එතකොට ගාත්‍රාක්ෂරයක් වෙනුවට ගාත්‍රාක්ෂරයක් පැමිණිලා සිත්කම් සිත්තම් වෙනවා. ඒ වගේම තමයි මේ සරල නැත්නම් පහසු මේ සන්ධියක් වචනේ පහසුව සඳහාමයි මේක සිදු වෙන්නේ. දැන් දඬුකම් දණ්ඩ කර්ම. එතකොට දණ්ඩ කර්මකෙන් හැදෙන මේ දඬුකම් අද අපි භාෂා කරන්නේ දඬුවම් කියලා. එතකොට ක ඇතුලේ තියෙන ඒ අල්ක යන්න වෙනුවට හල් බයන්න ආදේශ වෙනවා. ගාත්‍රාක්ෂරයක් වෙනුවට ක ගාත්‍රාක්ෂරයක් ව ගාත්‍රාක්ෂරයක්. ඒ වගේම තමයි අපි දැන් නිතර අපි කියන්නේ ගිනියම් ගිනිකම් ගිනියම් කියලා. ගිනියම් වෙනවා කියලා මිස ගිනිකම් කියන්නේ. එතකොට අග්නි කර්ම නේද? එතකොට ගෙත්කම් එහෙමත් එහෙම නේද? ඔව් ගෙත්කම් ගෙත්තම් වෙනවා නේද? එතකොට මේ ගිනිකම් කියන එකේදී ඒ ගිනි කම් කියන තැන ගෙත්තම් කියන එකේදී මේ වෙන්නේ මේ ආකාරය නෙවෙයි. ඒක මේ හුඟක් අහපු එක හොඳයි. මොකද මේ එක සන්ධියක් තියෙන අපි ඉදිරියේද කතා කරනවා අර පෙරපදයේ අග තියෙන අකුරේ රූපේ අනිත් අකුරට යනවා. දැන් මෙතනදී එහෙම වෙන්නේ නැහැ. ඒක ළමයි ඇත්තටම පටලගන්න එකක්. ඒක හොඳයි අහපු එක. ඒ ගිනි කම් කියන එකේදී පැහැදිලිවම මේ පෙරපදයේ කිසි සම්බන්ධයක් නැහැ. පෙරපදයේ අක්ෂරයක් කිසි සම්බන්ධයක් නැතුව අර කයන්න වෙනුවට කෙලින්ම වෙන අකුරක් එනවා. ඒ විදිහට ගිනිකම් දැන් අපි දඩ කම් කියලා ගත්තොත් අපි දැන් කියන්නේ දඩ කම් නෙවෙයි දණ්ඩ කර්ම. අපි කියන්නේ දඩ යම්නේ. එතකොට අර මේ කා වෙනුවට එතන යා එනවා. එතෙන්ද මෙතෙන්දී හොඳටම මේ පැහැදිලි කරගන්න ඕනේ ගාත්‍රාක්ෂරයක් කරනකොට ගාත්‍රාක්ෂරයක් පැමිණෙන එකයි වෙන්නේ. දැන් මේ දරුවන්ට මේක හොඳට පැහැදිලි වෙනවා නම් මේකේ පේන්නේ හුඟක් වෙලාවට පෙරපදයේ නෙවෙයි අගපදයේ මුල තියෙන අකුරක් වෙනුවට ගාත්‍රාක්ෂරයක් වෙන ගාත්‍රාක්ෂරය පැමිණීමයි. නමුත් මේක හොඳට වැටුණාට පස්සේ තව එක පුංචි ස්වරූපයක් තියෙනවා. ඒ තමයි මේ පෙරපදයේ අග තියෙන ස්වරයක් වෙනුවටත් ගාත්‍රාක්ෂරයක් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඒක මේ තේරුම් ගත්තොත් ප්‍රමාණවත්. නමුත් මම මේ යමක් වැටහෙනවා නම් මම කියන්නේ දැන් අති උදාර වගේ වචනයක් ගත්තහම අත් ඊ උදාර ඒ යන්න කියන තැනට ය අක්ෂරයක් එනවා. ඒ ඇවිල්ලා අති උදාර අත්‍යුදාර වෙලා නිර්මාණය වෙනවා. අති උත්තම අත්‍යුත්තම කියලා හැදෙනවා. ප්‍රීති උත්සව ප්‍රීත්‍යුත්සව කියලා හැදෙනවා. ඒ ආකාරයේ පොඩි වෙනසක් තියෙනවා. මොකද පෙරපදයේ අග තියෙන ස්වරයක් වෙනුවට ගාත්‍රාක්ෂරයක් එතෙන්ට ආදේශ වෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය සරල විදිහ තමයි අපි මේ කතා කරන්නේ සන්ධිවන පද දෙකේ පසුපදයේ මුල තියෙන ගාත්‍රාක්ෂරවල ගාත්‍රාක්ෂරයක්
ආදේශ වීම. දුවේ පුතේ අපි ඊළඟට කතා කරන්නේ පූර්ව රූප සන්ධිය පිළිබඳව. බණ්ඩාරගුරුතුමා. ඔව්. පූර්ව රූප සන්ධිය ගැන කතා කරනකොට අපේ අරුණ බාලසූරිය මහත්මත් පැහැදිලි කරා නිශාන්ති අහපු ප්‍රශ්නය ගැන. එතනදී ගෙත්තම් කියලා ඇහුවා. ගෙත්තම් කියන එක විසන්ධි වෙන්නේ ගෙත්කම්. එතන පූර්වපදේ යනවා අල්තයන්න අල්කයන්න බවට පත් තියෙන තැන්ට ගමන් කරනවා. එතනදී ගෙත් ඇත් අම් ගෙත්තම් බවට පත් වෙනවා. මේ අන්න ඒ විදිහට ගත්තයින් පස්සේ සන්ධිවන පද දෙකේ පෙරපදේ අග ඇති අකුරේ රූපය පසුපදේ මුල ඇති අකුරට ආදේශ කිරීම තමයි පූර්ව රූපය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කම්හල කම්හල. එතනදී කම් එකතු කිරීම හල කියලා ලියනවා. අපි ඊළඟට කම් අල් හයන්න අයන්න ලයන්න. එතන අල් හයන්න වෙනුවට අල්මයන්න ආරෝපණය කරනවා, ආදේශ කරනවා. එතකොට කම් ම් අල අල්ම එතනදී ම බවට පත් වෙනවා. එතනදී කම්මල කියලා කියනවා. ඒ වගේම සන්නස සන්හස සන්හස. එතනදිත් හයන්නේ තියෙන අල් හයන්නේ වෙනුවට අල් නයන්න ආදේශ වෙනවා. එතනදී සන්නස බවට පත් වෙනවා. ඊළඟට අස්සල අස්සල අස්හල. එතනත් ඒ විදිහටම සිද්ධ වෙනවා. අල් හයන්න වෙනුවට අල් සයන්න ආදේශ කරලා. දැන් තව උදාහරණයක් ගත්තොත් ඇත්තල පිටිය ඇත් හල පිටිය. එතන ඒ හැම අකුරකම දැන් අපිට ආවි අල් හයන්න. ඒ වගේ ගත්තයින් පස්සේ සන්නස් ඇත්තල පිටිය. ඊළඟට අත්තම් අත්තම් කියන වචනේත් ඒ විදිය අත්කම් අත්තම් බවට පත් වෙනවා. ග්‍රාම නාමයක් හැටියට යක්කල. ඊළඟට මත්තල මත්හල. ඒක මත්හල බවට පත් වෙනවා. ඒ විදිහට ගත්තයින් පස්සේ පූර්ව රූප සන්ධියේ අක්ෂරය අනිත් පසුපදයට යනවා. ඒක තමයි ආදේශ වෙන්නේ පූර්ව රූප සන්ධිය හැටියට. හොඳයි. ඒ පූර්ව රූප සන්ධිය. දැන් අපි කතා කරන්නේ පර රූප සන්ධිය. අරුණගුරුතුමා. ඔව්. පූර්ව රූප සන්ධිය ඔබට හොඳට පැහැදිලි නම් පූර්ව රූප සන්ධියේදී සිදු වුණේ පෙරපදේ අග තිබෙන අකුරේ රූපය පසුපදේ මුල තියෙන අකුරට ආදේශ වීම. මේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පසුපදේ මුල තියෙන අකුරේ රූපය බලවත් වුණොත් එහෙම ඒක පෙරපදේ අග අකුරට ආදේශ වෙනවා. මේක සිද්ධ වෙන්නේ ඒ අකුරේ තියෙන ශක්තිය අනුව, අකුරේ තියෙන බර අනුව. අපි වචනයක් උච්චාරණය කරනකොට අපේ මුවට දැනෙනවා, අපේ කටට දැනෙනවා මේ පසුපදේ මුල තියෙන අකුරේ අකුර බලවත්ව. එතකොට අපිට පහසුයි ඒ අකුරේ රූපය අතෙන්ට ගන්න. දැන් උදාහරණයක් හැටියට ලිප් ගල කියනකොට ගා කියන අකුරේ බලය වැඩි අර ලිප් කියන එකේ ප අක්ෂරයට වඩා. එතකොට අපි උච්චාරණය කරලා බලන්න ලිප් ගල කියනකොට ලික් ගල කියපුවාම අපිට සුකෝච්චාරණයක් දැනෙනවා. ඒ විදිහට. එතකොට මෙතනදී එතකොට අපි නිර්වචනය කරගත්තාම සන්ධිවන දෙපදයේ පසුපදයේ මුල ඇති අකුරේ රූපය පෙරපදයේ අග ඇති අකුරට ආදේශ වීමයි මේ ආදේශයේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි තව උදාහරණ ගත්තොත් දැන් කොග්ගල. දැන් අපිට සුපුරුදු විදිහට අපි හැදුණු හැටි නොදැනම අපි කොග්ගල කොග්ගල කියනවා. නමුත් අපි විසන්ධි කරලා බලපුවාම කොක්කු වැඩියෙන් ඉන්න ගල කොග්ගල. නමුත් මේකෙදී ඔබට දැනෙන්නේ ඇති අර ගයන්න බල සම්පන්න වැඩි. එතකොට කොක් කියන එකේ කල්කයන්න බලය අඩුයි. එතකොට මොකද වෙන්නේ? අර ගල ග අක්ෂරය මෙතෙන්ට ආදේශ වෙනවා මේ කොග්ගල කියලා. ඒ වගේම අත්ලස්. අත්ලස් කියනකොට අපිට දැන් නිතරම කියවෙන්නේ අල්ලස් කියලා. අත්ලස් කියන එක අල්ලස වෙන්නේ අර ල අක්ෂරය ත අක්ෂරයට ඒ අකුරේ රූපේ ආදේශ වීම. ඒ වගේම තමයි දැන් අත්ින් යොදන සංඥාව අත්සන. අත්සන කියන එකේ අර අත් කියන එකේ ත අක්ෂරයට පසුපදයේ මුල තියෙන ස අක්ෂරයේ රූපය ආදේශ වෙලා අත්සන වෙනවා. ඒ වගේම තමයි දුක්පත්. දුකටපත්. දැන් අපි දුප්පත් කියලා කියන්නේ මුදල් නැති එක වුණාට ඒ වචනාර්ථය නම් සිද්ධ වෙන්නේ දුකටපත්.
එතකොට දුප්පත් අර ක අක්ෂරයට වඩා පසුපදයේ මුල තියෙන ප අක්ෂරයේ බලය වැඩි නිසා දුප්පත් බවට පත් වෙනවා. ඒ වගේම ග්‍රාම නාමයක් ගත්තොත් එහෙම නැත්නම් ගස් නමක් ගත්තොත් මේ ගස්වක නමක් ඇත් දෙමට ඒ දෙමට ගස්වල විශාලත්වය ගැන කියන්න පුළුවන් ඇත් දෙමට ඒ ද බල සම්පන්න වැඩි ද අකුරේ බලවත් ඒ රූපය අර ඇත් කියන එකේ ත අක්ෂරයට ආදේශ වීමෙන් ඇත් දෙමට හැදෙනවා. ඒ වගේම තමයි වප් කඩ කියන එකේදී ප අක්ෂරයට වඩා පසුපදයේ මුල තියෙන ක අක්ෂරයේ බලය වැඩි නිසා ඒක හඬ ඒ අකුරේ රූපය ප අක්ෂරයට ආදේශ වීමෙන් පර රූපය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අතින් හදන ගුලි අත් ගලා අතින් හදන ගුලි කියන එකේ අර අත් කියන පදයේ අර ත අක්ෂරයට වඩා ගලා කියන තැන ගුලි කියන අදහසෙන් එන ගලා කියන තැන ග අක්ෂරයේ බල සම්පන්නයි. ඒ නිසා එතන අල්තා යන්නට පසුපදයේ මුල තියෙන ඒ අකුරේ රූපේ බලපාලා අග්ගලා කියලා හැදෙනවා. මෙන්න මේ විදිහට තමයි පරරූප සන්ධිය අපි වටහා ගත යුත්තේ. හොඳයි. අවසාන සන්ධිය ආගම සන්ධිය. ගුරුතුමා. ඔව්. දැන් මෙහෙම ආපු හැටි අපිට හිතන එකපාරම නිරුත්තර වෙනවා. නිරුත්තර වුණා කියන්නේ නිඋත්තර. නිඋත්තර කියනකොට අන නිර උත්තර නිරුත්තර කියලා කියනවා. මේක අල්රයන්න කොහෙන්ද ආවේ? අන්නේ ඒක තමයි අපි කියන්නේ ආගම සන්ධියක් හැටියට. එහෙමනම් සන්ධිවන දෙපදේ නැත්නම් පද දෙකේ පසුපදේ මුල ඇති ස්වරය ඇසුරු කොටගෙන පිටතින් එහෙම නැත්නම් අමුතුවෙන්ම අකුරක් ආගමණය වීම ආගම සන්ධිය කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වියවුල්. වී අවුල් එතනදී වී අවුල් කියන තැනට වියන්නයි අයන්නයි අතරට අල්ලයන්ක් ආගමෙනවා. මේ වියවුල්. ඊළඟට කටුවල කටු අල. එතනදිත් අල් මේ කටු අල කියනකට අල්වැයන්න ආගම වෙලා ආගම සන්ධියක් කටුවල බවට පත් වෙනවා. ඒ වගේම ගත්ත එකේ පුනරුත්පත්තිය. පුන උත්පත්තිය. ඉන්දියාප්ප ඉන්දි ආප්ප. ඊළඟට තව වචනයක් ගත්තොත් අපි පුනරාගමනය. පුන ආගමනය. පුන කියන්නේ නැවත ආගමනය. එතකොට පුන ආගමනය කෙනෙකුට ඒ නයන්නත් ආයන්නත් අතලට අල්රයන්නක් ආගම වෙනවා. ඒ එතකොට අපි ශබ්ද කරනවා කොහොමද? පුනරාගමනය. ඊළඟට තුනු වග. තුනු අග. එතනදී අල්වයන්නක් ආගම වෙලා තුනු වග බවට පත් වෙනවා. ඊළඟට කටුවල. කටුවල කියන වචනේදීත් අපි පැහැදිලි කරපු විදිහට අල්වයන්න ආදේශ වෙනකොට ඒ අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සන්ධි පාඩමේදී අපිට පැහැදිලිවම දැනගන්න පුළුවන් වචන දෙකේම අර්ථයක් තියෙනවා. වී අවුල්. හැම සන්ධියක්ම බැලුවයින් පස්සේ වචනෙන් වචනේ අර්ථය ගන්න පුළුවන්. නිරවුල්, පුනරාගමනය, තුනුවග ඒ විදිහට ගත්තයින් පස්සේ අපිට වචන අර්ථයත් සමගම ගත්තොත් සන්ධි පාඩමේදී කිසිම අඩුවක් නැතුව අපිට සන්ධි පාඩම හොඳට ලියාගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපේ තරමුණ ඒකමයි. දුවේ පුතේ අද අපි කතා කරේ සන්ධි පිළිබඳව. අපි ඒ සඳහා ආරාධනා කළේ කොළඹ මහානාම විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන විජයරත්න බණ්ඩාරගෞතමටත්, ඒ වගේම දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ සිංහලංශ ප්‍රධාන අරුණ බාලසූරිය ගුරුතුමාට. බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි, අපේ දුවල පුතාල වෙනුවෙන් අද ජාතික පාසලට පැමිණියට. දුවේ පුතේ අපි ලබන සතියේ යලිත් ඔබ මුණගැහෙනවා. අයිබෝවන්.